හවස එකවරම උත්සව භාණ්ඩ සපයන ලබන ආයතනයක ලොරියක් පැමිණ පුටු මේස බාද්දි සපුට පුදුම සිතුනි. ඒ සමගම වගේ දීලාර තවත් කොල්ලන් 3 දෙනෙක්ද සමග ෆාම් හවුස් එකට ආවේ. සපු ඒ මොහොතේ උන්නේ ෆාම් හවුස් එක ඉදිරි පිටෝ ගල්පොකුණ අසලේ. දීලාර වගේ මිතුරන් කැටුවා ආවේ සපු වෙතේ. ඩිලා මේ තමයි මචං මං කිව්වේ සපු බබා මේ ඩිලාන් මේ ආසිරි මේ කිෂා. සපෝ උන් දෙස බලා සිනාසුනේ ලය ඇතුළතින් ආ කෝපයත් කේන්තියත් පිළිකුලන් මැඩගෙනේ. දිල් කොච්චරවත් මතක් කරන්නේ නංගි ගැන තමයි. වේලාවට මහරය පට්ටි පොලයන් කියනවා. ඒටද සපෝ මද සිනා වැයවාය. බබා ප්‍රේමාට කියන්න මුන්ට මොනහරි ස්නැක් එකකුයි බොන්න දෙකුයි රෙඩි කරන්න කියලා. සපෝ එතනින් නිවසට යන පියකට පෙළ දිගේ ඇවිදගෙන ආවාය. මාරයි බං දිලා ඔබ මාරලකි. දිල්ලාර අතර උන් එක්කොල්ලෙක් එහෙම කියනවා සපු වහගෙනේ. ප්‍රේමා අර තේ හතරක් හදලා යවන්න ප්‍රේමා. කාටද බේබි? සාගර මල්ලිට තේ දුන්නා. ඒ පිස්සට නෙමියනේ මේ භූතයා දිල්ලාරටයි යාගේ නරි 3 දෙනෙක්ට. ප්‍රේමා තොල්පට තද කර ගත්තාය. ඈ හැංගෙන්නට තැනක් ස්වාමීන් සාලේ වටා කැරගුණාය. චූටි මෙනික දයශ්‍රී මාතාවේ ෆාම් එක පැත්තේ සිටියේ. සියා මැනික ගියාද ෆාම් එක පැත්තට? ගියා සීයේ. ෂා මට පුදුම මේ කොල්ලව මට ලැබිච්ච එක මැනික. බලන්න දැන් ෆාම් එකේ ලස්සන නීට් එකට තියෙනවා. හෙට තීන්ද ගෑවු නිකන් අලුත් එකක් වගේ තියෙයි. සපු සියා දෙස බලා සිනාසුනාය. හොඳ කොල්ලෙක්. හොඳම කොල්ලෙක්. මට බය දැන් මේක මට නැති වෙයි කියලා. සියට මොනවා කියන්නද කියලා සපුට තේරෙන්නේ නැත. කොල්ලා ට්‍රේන් වෙලා ආපු දවසට මේක හොඳට කරයි. මිනිසුන්ට වැඩ පවරලා මිනිහා නිකන් සුද්දා වගේ ඉන්නේ නැහැ. මිනිහත් වැඩ. කොල්ල එක්ක බොරු බෑ. සීයාගේ මේ සතුරු තමාට හිමි නැත්තියයි. තමා පසුගිය කාලේ පුරාම තැවුනේ ෆාම් එක ගැන නොයේද? අර ෆාම් එකේ මැනේජ්මන්ට් එක ගන්නවා කිව්ව එක දැක්කද? කොල්ල එක්ක රස්ති ආදුව. ෂී. අනේ මේ වගේ කොල්ලෙක් මගේ මුණුපුරෙක් වුණා නම්. එහෙනම් හෙට ඌට ෆාම් එක ලියලම දෙනවා. සීයා කියද්දී සබෝගේ අතුලන්තේ හිරිවැටි කෙන ගියේ. මෝතකට කලින් ප්‍රේමා කීවේද ඕවන් මල්ලි කෙනෙක් ලබන්න පෙරම් පිරිය යුතු බවයි. සාගර ෆාම් හවුස් එකේ ඉදිරින් වූ පියකට පෙළ දිගේ ෆාම් හවුස් එකේ ඉදිරියට එමින් උන්නේ දයශ්‍රී මාතාගෙන් යමක් අසන්නටේ. දවස පුරාම පුදුමාකාර ලෙස මාංශ වී උන් කොල්ලාගේ වත පුරාම මඩකුණු වතුර විය. එහෙත් උඩ පියකට පෙළ නැග ෆාම් හවුස් එකට ගොඩ වෙන්නට ලැබුණේ නැත. තම මිතුරන් සමග පුටු බාන තැන උන් දිල්ලාර උට කතා කළේ. ආයිෂේ මේ එනවා. සාගර හැරී බැලුවේ එක් බැල්මකේ. තිල්ලාරදේ බැල්මින් තරමත් ඇදිගත්තේ. සබෝ මේ සියල්ල බලාගෙනේ. ඇයි සාගර කතා කළේ එහෙමයි? තමුස කොහෙද යන්නේ? ලොකෝස වහඹ වෙන්නේ. ඇයි? යනවා යනවා. තමුස ළඟ ගොම ගඳයි ඔයි. දිලාර කළේ කැත වැඩ බව සබෝ දනී. සාගර කිසිවක් නොකිය ෆාම් හවුස් එකට ආවේ. සබෝන්නේ සාලේමේ. ඇය අදිසි සැටි උඩ තිබූ පත්තරයක් අතරගෙන ඒ දැස ඔබා ගත්තාය. ඔහු දැන් දොරකඩ ඉඳ තමා දෙස බලා ඉන්න බව සපෝ දනි. එහෙත් අප්පර 10ක් 15ක් ගෙවි ගියද කතා නොකරන්නේයි. මිස් සාගර කතා කළේ ටිකේ වෙලාවක් ඉඳේ. ඇය පුවත්පත මදක් එහාට කර ඔහු දෙස බැලුවාය. නෑ මිස් මේ මම පස්සේ නම් මිස්. ඕ එම්ම පහලට ගියේ. කියන්න ආදී ඔහු නොකිවියයි. පිස්සෙක්. දැන් මං එයා පස්සෙන් යන්නද එයා කියන දේ අහන්න. සපෝ සිටිය අසහනේනි. වැඩි වෙලාවක් ඇයට ඒ ගැන සිතන්න නොලැබිනි. දිල්හර පැමිණ ඇය ළඟින්ම සැටියට බර ගිය. ඉතින් බබා හරි මහන්සි. මොනා කරලා දිල්හර අයියේ? සපු ඇසුවේ සමච්චලෙනි. වැඩ වැඩ වැඩ. ඒක නෙමේ. කවුද මේ හිකනලා ෆාම් හවුස් එකට ගත්තේ? දිල්හර ඇසුවේ. ඕ කියන්නේ කා ගැනද කියලා සපෝ දනි. කවුද? දැන් ආවේ ඔය හැකරල්ලෙක්. දිල්හරට තාම ඕ හිකනලෙකි. හැකරල්ලෙකි. සියා සියටත් පිස්සු වෙන්න ඇති. සපෝ කීවාය. ඉන්නකෝ මම මේ පාටි එක ඉවරුනම් බහිනා ෆාම් එකට. මං ඔය සෙවලියෝ තියාගන්නෑ. සපෝ කිසිවක් කිවේ නැත. සාගරව දිල්ලාරට නුව තමාටවත් දැන් යවන්නට බැරි බව සපෝ දනි. සියා ඌට ඒ තරම්ම ආදරේය. සියා පමණක් නොව තමා ඇරෙන්නට මේ ගෙදර සියල්ලන් ආදරේය. ඒත් පුදුමේ ඔ ෆාම් හවුස් එකට පැමිණ තාමත් සත් දෙකක්වත් ගත නොවීමයි.
ෆාම් හවුස් එකට ආවම මම ඔයාව සතියකට දවස් 3ක්වත් දිනවලට නුවරඑළිය එක්ක යන්නම්. තිල්ලාර කියේ සපෝ දෙසම් බලාගෙන. සපෝ කටට ආදේ වවාගත්තේ අමාරුයිනි. ප්‍රේමා කියන්නේ ඇත්තේ. ප්‍රශ්න ඉන්නට පෙර ප්‍රශ්න දාගත යුතු නැත. අන්තිමට වැරදිකාරයා වෙන්නේ තමයි. ගෙදර උණුයින් ඉන්දියාපු ටිකක් හදාගෙන පරිප්පු චුට්ටක් එක කන එක කොච්චර සැපද දිල්ලාර අයියේ. හෝටල්වල මල ජරාව කනවට වඩා මං ඔයාව එහෙම ජරා තැන් වලට එකගෙන යනවද බබා? යනවනම් ග්‍රෑන්ඩ් එකට නැත්තම් හිල්ලුඩ් එකට. මං ආසම නැත්තේ ඔය දෙකටම තමයි. සපුකී බිම්බලාගෙන හදවතේ මහා ආදරයක් ඇති කෙනෙක් සමග නුවරළි තෝසේ කඩේකට ගොස් තෝසේ එකක් වඩයක් කෑවද සතුටුයි. ජීවිතේ රාහ ඇත්තේ ලොකු ලොකු හෝටල් වලවත් සැප වාහන වලවත් නොවේ. ආදරයේ ලෙංගතුකමී බබා මෙහෙට ආවට පස්සේ ගොඩක් වෙනස් වෙලා. කැන්ඩිවලදී එහෙම නැහැ. උඩ දාගෙන ගියේ නොතේරෙන කාලේ. ජීවිතේ වටිනා දෙයක් දන්නේ නැති කාලේ. දැන් එහෙම නැහැ. සත්තු කවුද මිනිස්සු කවුද කියලා දැන් තේරෙනවා. සබෝ ඒ ටික හිතුවා පමණි. කීවේ නැත. මිනිස්සු එක වගේ ඉන්න ඕනත් නැහනේ දිල්ලාර අයියේ. වෙනස් වෙන්නත් එපැයි. ඔයා ඔයාට ඕන විදියට වෙනස් වෙනවා. මම මට ඕන විදියට වෙනස් වෙනවා. ඒ වුණාට බබා ඔయిత වඩා ටිකක් සෝෂල් වෙන්න. මේ ජීවිතේ ලස්සනම කාලේ. කවුද දිල්ලාර අයියට කිව්වේ මං දුකින් ඉන්නවා කියලා? මං හොඳට සතුටින් ඉන්නවා. සපෝ කිව්වේ ඇත්තටම තරහෙනි. ඇයට සියල්ල ඉවසි හැක. එහෙත් තමාගේ ජීවිතේ විවේචනය කරනවට කෙල්ල කැමැතිම නැත. ඇයි පමණක් නොව කිසිම කෙල්ලෙක් කැමති නැත. ෆාම් හවුස් එක රාත්‍රියට තිබුණේ ඝන අන්ධකාරයෙන් වැසී. විදුලි පහනක් දැල්ුණේ පවා අතරින් පතරේ. සමහර විදුලි බාන් දැවී ගොස් තිබුණේ මීට වසරකට පමණ පෙරේ. එහෙත් ෆාම් හවුස් එකේ උන් කිසිදු සේවකෙක් මේ එකදු විදුලි පහනක්වත් දමන්නට සැලකිලිමත් වූයේ නැත. කොවුන් කලේ ගොම මඩ පිරුණු ගාලවල කිසිදු හිරිකතකින් තොරව ඇවිදිමින් අපිරිසිදු ලෙස කිරි ලබා ගැනීමෙන් කෙසේ හෝ තම පඩි ලබා ගැනීම. සාගරද හවස්සරව පුරාම කලේ මේ ෆාම් එකට යන මග දෙපසටත් ෆාම් එකේ ඇතුළතටත් ඉන් පිටත පතනේට යන පාරටත් අලුතින් ටියුබ් ලයිට් සවකිරීමේ. ඔහු එක් දිනක් තුළ කළ පෙරළිය ෆාම් එක දෙස බලන ඕනම කෙනෙකුට වටහාගත හැකි. හවස 6ට පමණ සාගර ෆාම් හවුස් එක වටාව විදුලි පහන් දැම්මේ. අලුතින් පිරිසිදු කර සකස් කළ ෆාම් එක බැබළුනේ අලුත් ෆාම් එකක් ලෙසනි. හෙට තීන්ද ගෑපසු මේ ෆාම් එක තව ලස්සන වන බව සාගර දනි. ඔහුට දකින්නට ආස ඒකයි. දවසම මාසයේ කුණු මඩ නාගින උන් කොල්ලා තමා විසින් පිරිසිදු කළ ෆාම් එකේ විදුලි පහන් තමා එහි දොරකඩ ළඟට වී බලා උන්නේ. සපෝ බලා උන්නේ අද පින්කම් පොලක් මින් බබලන් ෆාම් එක දෙස නොවේ. ඔහුගේ මූණ දෙසේ. අද දවස තුල ඔහු මේ සියල්ල කළ බව සපෝ දනි. හෙට බුදුමත් ඒකයි. දැන් නම් රැයකටව ෆාම් එකට යා හැකියි සපෝට සිතුනි. පිරිසිදු කර දෙපස කඩවලල්ලා සකස් කළ ෆාම් එකට යන මාර්ගයම එළියේ. ඌ හවස බාල්දියකට වැලිගෙන මඩ තිබූ තැන් වලට දමනවා සපෝ බලාගෙන. මේ ෆාම් එක ඔහුගේ නොවේ. හේතුව ෆාම් එක වෙනින් දුක් විඳින්නේ ඒ ඔහුගේයි සිතාගෙන මෙනි. මේ මොහොතේ ෆාම් එක වටාව ලීවැටට බරවි විදුලි පහන් දැල්ලු ෆාම් එක දෙස බලා එන්නේ හීන් වෙහසබර සිනාවද මූට නගාගෙන. පතනේට දැන් තදඳුරක් වැටි අමාරය. එහෙත් මුළු ෆාම් හවුස් එකම එළියේ. අද ෆාම් එකේ අයන්සක දිනුන්ඩ පවා සතුට දවසක් විය යුතුය. මේ තාක්කල් උන්නේ අවීචි මහ නරකාධිකයෙකේ. උන්ට කන්නටුවේ උන්ගේම ගොම මූත්‍රා වතුර සේදී සේදී ගිය පිදුරේ. තනකොළේ පුණක් වේ. අපිරිසුදු වතුරේ. එහෙත් අද ඔහු සියල්ල පිරිසුදු කළේ. සමහර අමාරු වැඩ කළේ ඔහුගේම අතිනි. කැක්කුමන් නැති කෙනෙකුට ඒ කැතකුණු අල්ලමින් වැඩ කළ නොහැකි බව සපෝ දනි. දෙන්නුත් අද ඔහුට පින් දෙනවා විය යුතුය. මගේ අම්මේ අද පන්සල් වත්ත වගේ. ප්‍රේමා කොස්සේ සිට ෆාම් එකට වූ පරිපල දිගේ පැමිණ ඔහුහා කියනවා සපු අහගෙන බලාගෙන. එළියයි නේද අක්කේ? අනේ ඇත්තමයි මල්ලි. හවසක මෙහෙම මේ ෆාම් එක දැක්කමයි. අපේ ලොකුසර් මේ ෆාම් එක ලස්සන පටන් අරගෙන තිනවා. ඒත් පස්සේ බලන්න බැරිවිලා. ඒකයි ජරා වෙලා තියෙන්නේ. ෂෝක් ෆාම් පොඩ්ඩ. ඔහු ෆාම් එක ගැන කතා කරන්නේ ඒ තරම් ආදරේනි. ඔහු කියන්නේ ඇත්තේ. සියාමේ ෆාම් එක පටන් ගන්නදී ලස්සන තිබ්බේ. මේ වගේම ලස්සන තිබ්බේ. සපෝ ප්‍රථමවරට මේ ෆාම් එකට ආවේ මීට වසර 6-7කට පෙර දෙසැම්බර් නිවාඩුවට. එදා මෙහි ආවිට අය දැක්කේ හින්දි චිත්‍රපටවල පෙන්වන්නක් බඳු ලස්සන ෆාම් එකක. අද බිත්ති තෙතයි. නැත්තම් මා රෑම තීන්ද ගන්නවා.
ඕකී ෆාම් එක දැස බලාගෙනමයි. ඔය තරමටම නැහින්නේ ඇයිද සබෝට සිතාගන්නට නොහැක. අනේ මල්ලි අද ඉතින් දවසේ මහන්සි වුණානේ. දැන් නාගෙන සරමක් හිම දාගෙන ටිකක් විවේක ගන්න. ප්‍රේමා කීවායි. ඔයසේ නොකරන බව සපු දනේ. ඔව් එන්නේ අද රැට කාර්යාල කාමරේ තීන්ත ගන්නට. ඔහු කරනා කියන දේවල් තමා මතක තියාගෙන ඉන්නේ ඇයිද සබෝට තේරෙන්නේ නැත. බෑක්කේ රැ වෙලා නා ගන්නවා. තව ටිකකින් ඔෆිස් රූම් එකත් පේන්ට් කරනවා. මේ රැ සීතලේ වැඩ කරද්දි සීතලක් නෑ යක්කේ. මල්ලිට වැඩ කරන්න ආසයි නේද? මෙහෙම මේවා ලස්සන්න තියදී හරි ආසයි යක්කේ. ඇර ලොකුසා අපේ මිස්සගේ අය එක්ක මට වැඩ කරන්න ලැබිලා නෑ. එයාගේ හිතෙත් හරි කැක්කුම කෙල්ලගෙන. ප්‍රේමා සිතේ වටපිට බලමිනි. සබෝ ප්‍රේමා එහෙට මෙහෙට කැරකුණු දෙක හිස ජනල් රෙද්ද අතර සංගවා ගත්තාය. පුළුවන් දෙයක් කරන්න මල්ලි. මල්ලිට වරදින්නේ නෑ. අක්කා උදේට ඇවිත් බලන්නකෝ ඔෆිස් රූම් එකේ ලස්සන. මං රෑම් බේබී එක ඇවිත් බලන්නම්කෝ. අද අක්කට උදව්වට එන්න නම් බෑ. ඇඟේ කුණුයි මඩයි. ඔහු කිවි තමාගෙන් වත පෙන්නයි. ප්‍රේමාට සීවේ සාගර කුස්සියේ වැඩ කිරීම ගැන දිල්ලාර කිව්වෑයි කිව් දේවල්ලේ. ඇයට ඒවා කිව්වේ සපුවේ. පිරිමි ළමයි කුස්සියවල වැඩ කරන්න ඕන නෑ. ඒවා කිල්ලන්ගේ වැඩ. ප්‍රේමායේ කිව්වේ තමා අර කතාව කිව් නිසා බව සපු දනි. මං ගැන එහෙම හිතන්න එපා අක්කේ. මං හරියට දුක් විඳපු කොල්ලෙක්. ප්‍රේමා කිසිවක් කිව්වේ නැත. එහෙත් ඇයට මේ කොල්ලාගෙන අපමණ භක්තියක් ඇතිවේ. මා රෑට ප්ලාස්ටික්කකට කෝපි ටිකකුත් දාලා දෙන්නම්. අර ආපු සර්ගේ පාටියක් තියෙන්නේ කවද දැක්කේ? එහෙට එයාලා දාගන්න පාටියන්නේ. උයන්නත් කෝගියෝ ගේනවලුනේ. ප්‍රේමා කිව්වේ දුකින් බව සපු දනි. අපි අක්කේ පොල් සම්බෝල ටිකක් හදලා බත් ටිකක් කමු නේද? සාගර හිම කියද්දී සපෝගේ බබෝ ඇකිලියගෙන මෙන් කියේ. ඔහු එසේ කිව්වේ ඇයි? මල්ලිටත් එහෙම හිතුණද? මාත් උන්නේ එහෙම කන්න තමයි. අපිට මොන පාටිද නේද අක්කේ? නැතුව මල්ලියේ සපෝගේ හදවත කැවෙන්නට ඌයේ සාගරත් ප්‍රේමත් අවසන් වරට කතා කර කර උන් දීගෙන. තිල්ලාරගේ පාටියේ ජයටම කැම්බීම් පිසින බව සපෝ දනි. හෙට මාස් මාළු ඉස්සු සියල්ල හදනු ඇත. එසේ හදන දවසක සාගරටත් ප්‍රේමාටත් පොල් සම්බෝල ටිකක් හදා බත් කන්නට හිතුණියයි.